සුබ දවසක් ටිප්පන් ටික් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඇවියට ගේම් එකේ පොඩි ට්‍රික් එකක් දෙන්න හිතුවා. ඉතින් මේ ට්‍රික් එක පොඩ්ඩක් follow කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට මේක මේ confirm කරගන්න පුළුවන්. හොඳ entry point එකක් අරගෙන. ඉතින් entry point එකනේ මේකෙදී මේක මම ඔයාලා සාමාන්‍ය 20 නේ මම bet කරලා පෙන්නන්නේ. එතකොට දැන් මට එහෙම දැන් මම මේකෙදී මම loss වුණත් මට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ඒත් සාමාන්‍ය capital එකකදී loss කරන මේක capital තියෙන අයට පොඩ්ඩක් මේක try කරලා බලන්න පුළුවන්. මේක හැබැයි capital තියෙන එක්කෙනෙකුට මාටින් L ගහලත් හැබැයි risk එක තියෙනවා. risk එක මම මුලින්ම කියන මේක risk එක තියෙනවා. ඉතින් risk එක ගන්න පුළුවන් නම් මේක try කරලා බලන්න. නැත්තම් දාන bet එකෙන්ම දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ දැන් අපි 100 දානවා නම් අපි මේක round 5ක් round 4ක් අපි try කරනවා මේක. හරිද? එතකොට loss වෙනවා 400ක්. හරි? එතකොට මේක 5 වෙනි එක මේ අපි දැන් අපි හිතන්නකෝ අපි මේක ගන්න අපි 5න් cash out එක. හරිද? 5න් ගන්නකොට මේක win කරොත් දෙකෙන් දෙකෙන් වගේ පළවෙනි round එකෙන්ම දෙවෙනි එකෙන් වගේ win කරොත් හවුලක් නැහැ. හැබැයි 5 වෙනි round එකේදී අපි ගත්තොත් 4 වෙනි round එකෙන් win කරොත් අපි 500 කියන රුපියල් 100යි profit. හැබැයි මේක Martin L system එකට ගිහිල්ලා අපි double කරන දාලත් අපි 5 ගුණින් ගන්න. අන්න එතකොට නම් profit එකක් තියෙනවා. හරිද? ඒක ඔයාලට තේරෙනවනේ. ඉතින් ඒකයි මම ඔයාලට කරලා බලමු අපි මේක අපේට ඇඩි සෙට් වෙයිද කියලා. මුලින්ම අපි දෙකයි ගානින් ක්‍රෑෂ් වෙන එකක් එනකන් අපි පොඩ්ඩක් ඉන්න ඕනේ. හරිද? බලමු අපේ entry point එකක් ගන්න දෙකයි ගානින් ක්‍රෑෂ් වෙන එකක් සෙට් වෙයිද කියලා. එකක් දෙක පාස් කරා. අපි බලමු චුට්ටක් අපි මොකෝ මේ අපි දෙකයි ගානින් ක්‍රෑෂ් වෙන එකක් ගත්තට පස්සේ අපි මෙතන අපි කාපි රෙඩි වෙමු. අපි කැෂ් අවුට් එක අපි දාගමු. ඔටෝ කැෂ් අවුට් එක පහ. හරිද? අපි පහෙන් කැෂ් අවුට් එක ගන්නෙ. හරි. අපි try කරමු. අපි දෙකයි ගානින් ක්‍රෑෂ් වෙන එකක් ආවට පස්සේ ඉස්සරහට එන රවුන්ඩ් පහක් ඇතුළත පහ පාස් වෙන එකක් එනවා. හරිද? ඒකෙදී අපි පළවෙනි රවුන්ඩ් එක ගන්නෙ නැහැ. කියන්නේ දෙක පාස් වුණාට පස්සේ ඊට පස්සේ එන රවුන්ඩ් එක ගොඩක් වෙලාට එනවා අඩු එනවා නැත්තේ නෑ. පහ පයින්යක් අපි කැපිටල් තියෙන එක නම් එහෙම ප්‍රශ්නයක් නෑ. නැත්තම් අනිවාර්යෙන් අපි දාන්නේ දෙවෙනි රවුන්ඩ් එකේ ඉඳලා. හරිද? දෙක පාස් වුණාට පස්සේ දෙවෙනි රවුන්ඩ් එකේ ඉඳලා බෙට් කරන්න පටන් ගන්න. ඒ වගේ අපි එතකොට හතරක් ඉස්සරහට තව දානවා. එක දිගටම දාගෙන දාගෙන යනවා. අපි කැෂ් අවුට් එක පහ ගන්න. හරි, සමහරලාට දෙවෙනි එකෙම බදින්නත් පුළුවන්. හරිද? අපි බලමු අපේ එන්ට්‍රි පොයින්ට් එක එනකන් දෙකයි ඕන ගානේ. හරිද? දෙකයි එකේ ඉඳලා 2.99 අතර ඕන ගානකදී අපි ඊට පස්සේ රවුන්ඩ් එක දාන්නේ නැහැ. ඊට පස්සේ රවුන්ඩ් එක ඉඳලා අපි රවුන්ඩ් හතරක් ඉස්සරහට දානවා. ඉතින් මේ කැපිටල් තියන අය චුට්ටම එක චෙක් කරලා බලන්න. එයාලගේ ප්‍රොෆිට් එක මාටින් ගෙල් සිස්ටම් එක පාවිච්චි කරාත් මේකෙන් මම හිතනවා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා. මොකද අපි මාටින් ගෙල් සිස්ටම් එක පාවිච්චි කරාත් අපි දෙකෙන් එක කඩන්නේ. ඒත් අපි දැන් අපි රුපියල් 100ක් බේරගත්තොත් අපි හතරක් ගියොත් එහෙනම් අපි 100යි 200යි 400යි 800යි. 800 අපිට එන්නේ මේ 1600ක් එකේ නම් නැතිවෙච්ච ටිකත් එක්ක රුපියල් 100කුත් එක්ක වැඩි වෙනවානේ. හැබැයි අපි 5 ගුණයකින් වැඩි කරලා ගන්නවා කියන්නේ ඒක වඩා වැලියඩ් එකක් තියෙයි කියලා මම හිතනවා. අපි කියන්න බෑ අපිට හතරවෙනි අවස්ථාව මේද කියලා. අපි දාන බෙට් එක අපිට පහ යන්නත් පුළුවන්. ඒත් කොහොම හරි අපිට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. කැපිටල් තියෙන විතර මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. බලමු එන්ට්‍රි පොයින්ට් එකක් එනකන් ඉමු. මම දැන් ආයිත් මේ වලට දැන් මේ තව ලොස් වෙන්න එක හේතුවක් තියෙනවා. දැන් ඇල්ගොරිතම් එක පොඩ්ඩක් අමුතු විදිහට මේක රන් වෙනවනේ. හරිද? එතකොට RNG කියන ඇල්ගොරිතම් එක තමයි ක්‍රෑෂ් එක ඇවියට එකේ රන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ random generate number කියන එක. එතකොට මේකෙදී වෙන්නේ ද random වුණාට අපිට සාමාන්‍ය මේක අල්ලන්න පුළුවන්නේ. කියන අපිට හරියටම ක්‍රෑෂ් පොයින්ට් එක ගන්න බැරි වුණාට අපිට මේකේ අපි මේක මේ වෙලාවේදී දෙක පාස් වෙන්න පුළුවන් කියන අන්න එහෙම නියමයක් අපිට තියෙනවනේ. අපිට එහෙම හදා ගන්න පුළුවන්නේ. අන්න ඒ අවස්ථාව අරගෙන තමයි අපි සාමාන්‍ය බෙට් එකට දාන්න ඕනේ. එහෙම නැතුව හිත මතේ සෙල්ලම් කරන්න යන්න එපා. අනිවාර්යෙන් ඔයාලා ලොස් වෙන්න පුළුවන්. හරිද? මේ දවස් ටිකේ පොඩ්ඩක් අර දැන් සමහර අය කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් දාලා තිබ්බා මේ දවස්වල ඇවියට ලොස් කියලා. ඉතින් මේ කියන්නේ ඇල්ගොරිතම් එක යාලා කොහොමත් අප්ඩේට් කරනවා. හරිද? ඒක අපිට නවත්තන්න හැකියාවක් නැහැ. හැබැයි එයාලාගෙන් එයාලා පොඩ්ඩක් අප්ඩේට් කරා කියලා සම්පූර්ණයම ලොස් කරන්න එයාලා හිතන් ඉන්නේ නැහෙනි. හරිද? මම මේ වෙලාවට කියන්නේ දෙකෙන් කඩන එක අඩුවඩ් එකකින් කඩන්න. හරිද? අන්න ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවදී ඔයාලා කරන්න ඕන හොඳම වැලිඩ් එක. හරිද? එහෙම නැතුව සාමාන්‍යයෙන් හිතු මතේ බෙට් කරන්න යන්න එපා. හරිද? ඉක්කෝ මේ ගේම් එක පොඩ්ඩක් කොලේ එක හරියට ලියාගෙන Excel
තියෙනය කම්පියුටරක් තියෙන ලැප්ප තියෙන එක්සෙල් වර්ක් ෂීට් එකේ ඩේටා ටික අරගෙන මේ ගාණින් එකක් කවුත් කියෙන් දායි පාස් වෙන්නේ ඔයගේ පොඩ්ඩක් ඔලුවට මයින්ඩ් එකට පොඩ්ඩක් දෙයක් දාගෙන සෙල්ලම් කරන්න. එහෙම නැතුව නම් මේක දාන්න එපා අනිවාර්යෙන් ඔයාලගේ තියෙන ගාණ නැති වෙනවා. ඉතින් අලුතෙන් මේකට එන්ඩින් අයට මම කියන්නේ 1x bet එකට එන්න එපා. හරිද? දැන් 1x bet එකට කියන්නේ යා ආයතනයට එයාලා බලාපොරොත්තු වෙච්ච පිරිස දැමීමේනකොටත් එයාලා සීමා පන්නලා ඇවිල්ලා ඉවරයි. එතකොට ලොකු කස්ටමර් ගැන ලොකු මේකක් එයාලා ගාව නැහැ. හරිද? අපි මෙයාලට ප්‍රොෆිට් දෙන්න ඕනේ. එහෙම නැහැ. එයාලගේ ආදායම් වැඩි වෙලා තියෙනවා. එයාලට පිරිස හිතුවටත් වඩා එකතු වෙලා ඉන්නවා. එතකොට එයාලා ලොකු විනින් රේටින් දෙනව නැත්තේ නෑ. අර ආයතනේ කස්ටමර් තියාගන්න ඕනේ නේද? ඒනට අර මුලින් දුන්නා වගේ දැන් දෙන්න. ඒක වලට තේරෙන පරණයි දන්නවා. මුලින් දුන්නා වගේ ප්‍රොෆිට් කරන්න දැන් ටිකක් අමාරුයි කියලා. එකට හේතුව ඒකයි. එහෙනම් අලුතෙන් ඉන්න කෙනෙකුට මම කියන්නේ 1x bet එකට එන්න එපා. කියන්නේ මොනවත් මේ betting site වලට යන්න එපා. හරිද? තමන් ඒ කියන්නේ ඒක එහෙම මට බලපෑමක් කරලා කියන්න බෑ යන්න එපා කියලා. මට එහෙම අයිතියක් නෑ. වෙනකොට මම කියන්නේ මේ ගැන හොඳ study කරලා යන්න. හරිද? මේකෙන් තමන් earn කරගන්න පුළුවන් වේද? තමන්ගේ හොඳ විශ්වාසයක් මේ ගැන තියෙනවද? තමන්ගේ තමන් mind එක වෙනස් වෙනවනේ මේක. මේවා psychology game. හරිද? අපි loss කීයක් හරි loss වුණොත් අපි loss එක ගන්නව තමයි try කරන්නේ. loss එක අතහැරලා දාන්නා එහෙම ගහන්න පුළුවන් නම් අන්න උන් ගේම එකක් ගහගන්න පුළුවන්. හරිද? loss වෙන්නේ නැතුව betting site වල සෙල්ලම් කරන්න බෑ. අනිවාර්යයෙන් loss එකක් යනවා. හරිද? ඉතින් අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් බලමු අපි පොඩ්ඩක් try කරලා ඉතින් මේ අපේ කට්ටිය කොහොමද යදගෙන යන්නේ. මම කියන්නේ අලුතෙන් මේකට එන්න ඉන්නේ කෙනෙක් නම් මේ ගැන හරි දැනුමක් නැතුව හොඳ experience එකක් තියෙන කෙනෙක්ගෙන් ID එකක් අරගෙන එහෙම ඉන්න නැතුව මේකට එන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ කැපිටල් එක වාය යොදවන මුදල අනිවාර්යෙන් ඔයාට නැති වෙනවා. මේ යන විදිහට. හරිද? 1x bet කියන මොන betting site ගොඩක් දැන් ඇවිල්ලා තියෙනවානේ. Triple8 star එක තියෙනවා, Melbet එක තියෙනවා, Mossbet ඔය වගේ ගොඩව තියෙනවානේ. ඒ මොන උදේ වුණත් දැන් හැමදේම එයාලා update කරලා තියෙන්නේ. එතකොට ඉතින් තමන්ගේ අර idea එක තියෙන්න ඕනේ. ඉතින් මම මේක තවදුරටත් මේක සෙල්ලම් කරනවද නැද්ද, මේක ගියොත් මං අමාරු වැටෙයිද? දැන් සමහර හිතන්න පොඩි ගණන් loss වෙලා ඉන්න කෙනෙක් කියලා. ලක්ෂ ගණන් නෙවෙයි, රුපියල් 5000ක් විතර වගේ. මම කියන්නේ එයාලටත් ඒ පහ හොයන්න කියලා තවත් නැති කරගන්න එපා. විශ්වාසයක් නැතුව ගහන්න එපා. හරි? තමන්ට confirm එකක් තියෙනවා නම්, show එකක් තියෙනවා නම් මම මේක කොහමරි ගාලේ 5000 ගහලා නවත්තනවා කියලා අන්න එක නවත්තන්න. හරිද? දැන් 5000ක් loss වෙලා ඉන්න කෙනෙක් 5000ක් හෙව්වා කියන්නකෝ. රුපියල් 2000 3000ක් හරි දාගෙන 5000 හෙව්වට පස්සේ ඒ 5000 withdrawal එක ගන්න එළියට. නැත්නම් 7000ක් නේ ඔක්කොම දාලා තිනේ, 7000ක් වෙනම profit කරා නම් 7000 එළියට ගන්න. අරගෙන ඊට පස්සේ සෙල්ලම් කරන්න. ඒක නැතුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ නැතුණත් ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා. අපේ අය එහෙම නෙවෙයි කරන්නේ. තියෙන දැන් රුපියල් මොනවාන් හෝ වෙලාවකදී ඔක රුපියල් 400ක් දාලා 8000 7000 හදපු කට්ටි ඉන්නවා. පහවද ඒක එහෙමම දැන ඒකෙන්ම ගහන්න එනවා. ආයෙ අර 8000ත් ඉවරයි, අර 700ත් ඉවරයි, 400ත් ඉවරයි. නැත්තරම නැති වෙනවානේ. එච්චර එහෙම කරන්න එපා. හරියට මනි මැනේජ්මන්ට් කරලා මේක කරන්න. ඉතින් අලුතෙන් ආයෙත් මම කියන්නම් මේක ඔයාලට සුදුසු platform එකක් නෙවෙයි. ඔන්න මට entry point එකක් ආවා. කලින් entry point එකක් set වුණා. මේ මම මේකේ මේ bet කරන එකේ loss වෙන time එකදී පොඩ්ඩක් අර තියෙනවා. අපි දැන් දෙකයි ගානේ crash වුණාම අපි පළවෙනි round එක අපි අතාරිනවා. හරිද? ඒක bet එක දාන්නේ නැහැ. අපි දෙවෙනි round එකේ ඉඳලා අපි bet කරනවා. පහ පයින් අවස්ථාවක් ආ. හරිද? දැන් මේකත් දෙකයි ගානේ crash වෙච්ච නිසා අපිට තවත් round එකක් ඉස්සරහට ගන්න පුළුවන්. ඔන්න මම දැන් bet එක දැම්මා. අපි බලමු ඒක කොහොමද මෙයා ඉන්නේ කියලා. මේ බැර loss වෙන time එකද capital තියෙන martingale system ගහන්න එපා මේකේ. හරිද? බලට තේරෙනවනේ. ඔන්න මම දැන් මම මේක target කරේ 1.2. හරිද? මම මේක අතෑරියා. දැන් මේ ඇතර මෙන්නේ 3 වෙනි එක. හරිද? එතකොට මම මේක target කරලත් මට ගහන්න පුළුවන්. මේක මම පහ පයින් අවස්ථාවක් මට එයි කියලා මම හිතනවා. හරිද? බලමු අපේ target එක pass කරයිද කියලා. 3ෙන්ම crash වුණා එක. හරියටම අපි 5ක් target කරමු. එතකොට 1 2 3යි. හරිද? ඔකටත් මම bet එක දාන්නම්. round 5ක් check කරනවා. හරිද? එතකොට මට මේකත් ඉඳලා මට තවත් එකක් දාන්න පුළුවන්. 1 2 3යි. මේ 4 යන්නේ. තව දෙකක් මම දානවා කොහොමද? මට මේක target කරලම. හරිද? ඒ දෙක ඇතුළත ඔක යන්න ඕනේ.
පහ පාස් වෙලා. හරි, අපි ප්‍රොෆිට් කරා. හරිද? ඔයාලා දැක්කා එක. ඉතින් අන්න ඒ සිස්ටම් එකට තමයි මේ ගේම් එක සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් කියන්නේ දැන් අර වගේ ලොස් ගොඩකට අහුනොත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න 8යි කාල 8යි 10 ඉඳලා 8යි 20 වගේ එනකන් සාමාන්‍යයෙන් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න එපා. මේක අනිවාර්යෙන් ඔයාලා ලොස් යනවා. හරිද? ලොස් යනවා. එතකොට දැන් මම දැම්මේ රවුන්ඩ් මම දැම්ම රවුන්ඩ් මම මේකෙන්නේ දැම්මේ. එතකොට මම මේක අතහැරියා. එකයි දෙකයි මම රවුන්ඩ් දෙකයි දැම්මේ. දෙකනේ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි මම දැම්මේ. එතකොට තුන්වෙනි එක දැම්මට පස්සේ එතකොට මම පහක් ඇතුළත අනිවාර්ය යනවා කියන්නේ මම දන්නවා මේක. හරි, හැබැයි ලොස් ටයිම් එක දිහා වුණොත් ප්‍රශ්නයක්. එතකොට ලොස් ටයිම් එක එක කියන්නේ චාට් ඇනලයිස් වලදී ඔයාලට මේ ලොස් ටයිම් එක හදාගන්න පුළුවන්. හරි, චාට් ඇනලයිස් එකේදී ඔයාලට වෙනම පේනවා කොහොමද යන ලොස් එක කොහොමද මොන වෙලේද යන්නේ. ඒ ටික ඔයාලට පේනවා. එතකොට ඔයාලට මේකෙන් ගේමක් ගහගන්න පුළුවන්. හරි, මම හිතනවා ඉතින් අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අද වීඩියෝ මම මෙතන නවත්තන්නම්. පොඩි වෙලාවක් අපිට ගියා. ඉතින් වෙලාව ගියාට සමා වෙන්න. මේ කියනෝ දේවල් ගොඩක් තිබුණා. ඉතින් ඒ දේවල් ටික කතා කරද්දී පොඩ්ඩක් කාලෙත් ගියා. අපිට එන්ට්‍රි පොයින්ට් එකක් ගන්නත් එක්ක. හරි, ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත්. ලොස් වල ඉන්න යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.